අයිබන් කියලා සිර දිනටම ප්‍රාර්ථනා කරනවා අපේ YouTube channel එකට. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ ඔයා අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. එතකොට තමයි අපි දාන videos ඉක්මනටම ඔයාගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අද අපි කතා කරන්නේ මොකක් ගැනද? අද අපි කතා කරන්නේ online බඩු ගෙන්නන අයට නම් ගොඩක් හොඳ වැදගත් video එකක්. ඒ ඕගොල්ලන්ට ලාභදායීම සහ හොඳම බඩු ගන්න පුළුවන් ඔන්ලයින් සයිට් දෙක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ සයිට් දෙක ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම මේක එක්කෙනා එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මගේ අත්දැකීමුත් එක්ක මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම සයිට් දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යමු වීඩියෝ එකට. හරි මම අරගෙන තියෙනවා සයිට් දෙකක්. ඒ සයිට් දෙක ගැන මම මුලින්ම කතා කරන්නම්. පළවෙනිට මම අරන් තියෙන්නේ AliExpress කියන සයිට් එක. දෙවෙනියට අරන් තියෙන්නේ eBay කියන සයිට් එක. හරි. ඉතින් AliExpress කිව්වහම නම් ඕගොල්ලෝ කිසිම විවාදයක් නැතුව මාත් එක්ක එකඟ වෙයි. මොකද AliExpress එකේ බඩු ක්වොලිටිය එක අතිනුත් ගොඩක් හොඳයි. ඒ වගේම ගාණත් ගොඩක් අඩුයි online සයිට් වල අනිත් සයිට් එක කම්පෙයා කරද්දි. ඉතින් ගොඩක් අය AliExpress එකේ account හදාගෙන ඇති. මම AliExpress එක ගැනත් videos ගොඩක් ඕගලන්ට අරගෙන ආවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි AliExpress එක හැදිලා තියෙන්නේ. ඉතින් AliExpress එකේ categories ගොඩක් තියෙනවා. ඇඳුම් තියෙනවා, කාන්තා, පිරිමි, එතකොට mobile phone accessories, computer, office වලට ඕන දේවල්, security, CCTV, costume, jewelries, එතකොට bag, toys, sport badu, beauty, health, automobile, ඒ වගේ ගොඩක් categories වලට වෙන් වෙලා තියෙනවා මේ AliExpress කියන site එක. ඉතින් ඔයාලට පුළුවන්, ඔයා තාම register වෙලා නැත්නම් අපිට පල්ලෙහා comment section එකෙන් දාන්න, අපි කියලා දෙන්නම්. ගොඩක් ලේසියි මේකට register වෙන එක. ඒ වගේම කාඩ් ඇඩ් කරද්දී එන ප්‍රශ්න ගැනත් ගොඩක් අය කියලා තිබ්බා. ඉතින් අපි ඉස්සරහට ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් AliExpress එක ලංකාවට ෆ්‍රී ෂිපින් තමයි ගොඩක්ම දෙන්නේ. ඉතින් මේකත් ගොඩක් හොඳ දෙයක්. හිතා ගන්නවත් බැරි තරම් ගොඩක් අඩුවට ලංකාවත් එක සාපේක්ෂව බලද්දී අපිට බාණ්ඩ හම්බෙනවා. ඉතින් අන්න ඒ දේ ගැන තමයි අපිට AliExpress ගැන කියන්න තියෙන්නේ. ඉතින් මම දන්නවා මේක ඔගොල්ලෝ එකඟ වෙනවා කියලා මාත් එක්ක. ඉතින් මම දෙවෙනියට ගන්නවා eBay කියන සයිට් එක. ඉතින් මට දෙවෙනියට දාන්නත් බෑ. ඉතින් මේක මේ දෙක සමානයි කියලා මට කියන්න පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් ගෙන්නන්නේ මෙන්න මේ සයිට් දෙකෙන් තමයි බඩු. ඉතින් මම AliExpress එකේ දකින එක අවුලක් තමයි මේකේ චයිනීස් සෙලර්ස්ලා විතරයි ඉන්නේ ගොඩක්ම. ඉතින් අන්නේ ඒක එතන තියෙන ප්‍රශ්නයක්. මොකද අපිට AliExpress එකේ සෙලර් කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ. අපිට පුළුවන් මේකේ බය කෙනෙක් විදිහට අපිට බඩු ගන්න තමයි. අනිත් දේ තමයි මම eBay එක මේකට සමානව ගන්න හේතුව AliExpress එකේ බිඩ් කරන්න නැහැ. නමුත් eBay එකේ බිඩ් කරන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අන්නේ බිඩ් කරන එක නිසාම තමයි මම eBay එක මෙතනට ගත්තේ. මොකද eBay එකේ AliExpress වලට වඩා sellers ලගේ සාමාන්‍ය quality එක අඩුයි. ඕගොල්ලෝ බඩුවක් ගන්නදිත් අනිවාර්යෙන් reviews බලලා ගන්න. මොකද සාමාන්‍ය normal කෙනෙක්ටත් seller කෙනෙක් වෙලා ඒගොල්ලන්ට බඩු විකුණන්න පුළුවන් eBay එකේ. ඉතින් බඩු විකුණන්න පුළුවන් වුණත් ඕගොල්ලන්ට බඩු ආවේ නැත්නම් eBay seller protection එක හරහා ඔයාට බාණ්ඩ ආවේ නැත්නම් අනිවාර්යෙන්ම ඔයාගේ රිෆන්ඩ් එක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක eBay ගේ තියෙන ඒක ෆැසිලිටි එකක්. ඉතින් මම දෙවෙනි ස්ථානයට eBay ගත්තේ අන්න ඒ දේ නිසා. ඉතින් ඔයගලන්ට පුළුවන් බිඩ් කරන්න. ඉතින් අපි බලමු කීරයි කියලා ගහලා කොහොමද බිඩ් කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් වම් පැත්තේ හරි මෙතනින් මේ ෂෝට් කියන තැනින්
මෙතන පුළුවන් අපිට බලන්න ඔක්ෂන් කියලා දුන්නාම ගොඩක් key tag කියලා නෙමෙයි key chain කියලා තමයි මේකවල බඩු list කරන්නේ. ඉතින් අපි බලමු ඔක්ෂන් ස්ටයිල් එකට. හරි. ඉතින් බලන්න මෙතන මේ තියෙනවා bits 3ක් දීලා තියෙනවා. මෙතන bit 2යි. ඉතින් $0.06. ඉතින් අපි බලමු මේ ගාන කොහොමද කියලා search කරලා. ඉතින් අපිට කැරල් එක ඇවිල්ලා තියෙනවා මෙතනින්. අපි බලමු USD rate එක. ඉතින් අද දවසේ 178ක් තමයි මෙතන දීලා තින්නේ. මේක ඉතින් වෙනස් වෙනවා. ඔයාට පුළුවන් 178 කියලා සර්ච් කරා. අපි බලමු මේ key chain එකේ. මේගොල්ලෝ free shipping තමයි දෙන්නේ 0.06. හරි. රුපියල් 10යි මේක වෙලා තියෙන්නේ. මේක ඔයා ලංකාවෙන් ගන්නවා නම් අනිවාර්යයෙන් රුපියල් 50ක් 100ක් විතර වෙයි මේ වගේ key tag එකක් ගන්නවා නම්. ඉතින් අන්න A option එකේ හින්දා තමයි ඉතින් රුපියල් 10යි. ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් eBay එකේ හරි AliExpress එකේ හරි බඩු return කරපු අයට ආය දන්නවා මේක මේකෙන් අපිට ලියුමක්වත් යවන්න බෑ. මේ ගානෙන් අනිවාර්යෙන් මීට වඩා වැඩි ගාණක් යනවා. ඉතින් අන්න ඒක තමයි හොඳම option එක කියලා කියන්නේ මම eBay එකේ. ඔයගොල්ලන්ට මෙතන bid එකක් දාලා bid කරලා බඩු ගන්න පුළුවන්. ඉතින් රුපියල් 10කට මේ වගේ දෙයක් ලියුමක්වත් යවන්න බෑ පිට රටින් ඉඳලා ලංකාවට. මේකේ මේගොල්ලෝ බිඩ් කරන එකෙන් ගොඩක් කරන්නේ තමගේ සෙලාගේ රේටින්ග්ස් වැඩි කරගන්න එක. බයස්ලට අඩුවට බඩු දීලා ඉතින් ඒ වගේම සමහරක් වෙලාවට මේ බිඩ් කරන එක මේ තරම් අඩුවට දුන්නට මේක බිඩ් කරලා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක වෙන්නේ ඉල්ලුම්කරුගේ ඉල්ලුම මත තමයි. අන්න ඒ දේ තමයි අපිට මතක් කරන්න ඕනේ. අන්න ඒ හේතුව නිසාම තමයි මම eBay ගත්තේ. ඉතින් ඕගොල්ලෝ හිතනවා ඇති ඔගලන්ට කවදාක්වත් 0.06කට AliExpress එකේ නම් බඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ ගාන දාලා තිබ්බා shipping වලට ඒගොල්ලෝ ගාණක් add කරනවා. ඉතින් ඕගොල්ලෝ දැන් හිතනවා ඇති මේක බොරු වෙන්නේ නැති මේක මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. ඇත්තටම මේක බොරුවක් නෙමෙයි. මේක මේ ගානට ඕගලන්ට බඩුව ගෙන්න ගන්න පුළුවන් තව කෙනෙක් bid කළේ නැත්තම්. ඉතින් එහෙම bid කරන්න නැති අවස්ථාවක් තියෙනවා. මමත් ගෙන්නලා තියෙනවා 0.01කට $0.18 වගේ මම ගෙන්නලා තියෙනවා. ඉතින් මේක ඇත්ත දෙයක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න ගොඩක් මේ වීඩියෝ එකෙන් විසඳෙන්න ඇති කියලා. ඉතින් රුපියල් 10කට බඩුවක් ගෙන්නනවා කියන්නේ ගොඩක් හොඳ දෙයක්. අන්න ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ. අනිත් දේ තමයි මේකෙන් ඕගොල්ලන්ටත් හොඳ පොසිටිව් රිවිව් එකක් එනවා eBay ඇතුලේ. එතකොට ඔයත් හොඳ බය කෙනෙක් කියලා අනිත් සෙලර්ස්ලට පෙන්නනවා ඔයාගේ රේටින්ග්ස් වලින්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරන්න. ඔයාලට තවත් eBay හරි AliExpress ගැන හරි දැනගන්න මොන හරි ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යයෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා එන්න. ජය වේවා.